සුබ දවසක්. නැවතත් සුපුරුදු ලෙන්ගතු කමින් තරු පල්ස විශේෂාන්ගේ ආරම්භ කරන්නට සූදානම්. ඉතින් ඔබ දන්නවා තරු පල්ස විශේෂාන්ගේ තුළින් අපි අපේ රටේ විවිධ ශේෂත්‍රයන්හි කීර්තිමත් නාමයන් දිනාගත් තක්ෂයි ඔබේ නිවහනට කැඳවාගෙන එන්නට සූදානම්නේ. ඉතින් අපි එහෙම කැඳවාගෙන එන්නේ ඔවුන්ගේ කතා තුළ අප දන්නා දෙයට වඩා නොදන්නා දේවල් අපේ ජීවිතයට බොහෝ විට එකතු කරගන්නට හැකියාවක් ඇති නිසාවෙන්. ඉතින් අද තරු පලස හැඩ කරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඇය රංගන ශිල්පිනියක් සහ නිරූපලාවන්‍ය ශිල්පිනියක් කිව්වොත් මන් නිවැරදි. ඉතින් ඇය සුජීවා හපුආරච්චි. අයිබෝන් ඔබට. අයිබෝන්. කොහොමද අක්ක මේ දවස්වල? ඇත්තටම මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුල වෙලා තිබුණා. මගේ මොකද රූපලාවන්‍ය ජීවිතයට ඇවිල්ලා අවුරුදු 25ක් වුණා. ඉතින් මම ඒක පහුගිය 11 වෙනිදා පොඩ්ඩක් මගේ සැලොන් එකේ පොඩි ඊට කරගෙන ගියා. නමුත් ඉදිරියේදී මට ලොකු වැඩසටහනක් ඒ වෙනුවෙන් කරන්න තියෙනවා. මොකද මම ගොඩක් වෙලාවට රූපලාවන්‍ය දැනුම ළමයින්ට ලබා දෙනවා. ඉතින් ඒ දේවලුත් එක්කලා ඉදිරියේදී ඒ වැඩ කටයුතු වලට පොඩ්ඩක් මේ දවස්වල මහන්සි වෙනවා. මොකද ලොකු මේ අරමුණක් තියෙනවා අපේ රටේ. මං හිතන්නේ ඇත්තටම කාන්තාවෝ රැකියාවල නිරත වෙනවා ගොඩක් අඩුයි. 35%ක් වගේ පොඩි කොටසක් තමයි රැකියාවල නිරත වෙලා ඉන්නේ. ඉතින් මං හිතන්නේ ඇත්තටම අද තියෙන රටේ ආර්ථිකයත් එක්කලා තමන්ගේ මොකක් හරි දෙයක් ඉගෙනගෙන තමන්ටම කියලා යම් කිසි ආදායමක් උපද ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ කාන්තාව අපේ පවුල් වපසරයටත් ලොකු ශක්තියක්, ඒ වගේම රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙන්න පුළුවන් ඇයට. ඉතින් ඒ වෙනුවෙන් වැඩසටහන් කීපයක් දියත් කරලා තියෙනවා. මේ දවස්වල ගොඩක්ම ඒ සඳහා තමයි වැඩ කටයුතු කරන්නේ. ඔබ රංගන ශිල්පිනියක් කියලා කිව්ව නිසා මට මෙහෙම අහන්නට හිතුණා, මේ රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද සහ මේ රංගනයට ඇති ආසාව මොන වගේද? ඔව්, ඇත්තටම මං හිතන්නේ රංගනයට දායක වෙන ගොඩක් වෙලාවට මගේ තාත්තා ඉතාමත්ම හොඳ කලාශිල්පියෙක්. මොකද ඔහු මුල් කාලේ ඔහු ගිටාර් වාදක ශිල්පියෙක්. ඇත්තටම ඉතින් ඒ තාත්තගෙන් ඊට පස්සේ පසුකාලීනව මගේ තාත්තා දූදරුව ටෙලි නාට්‍යයත් එක්ක සෝමවීර සේනානායක මහත්මයා, සන්ධ්‍යා මෙන්ඩිස්, නාලන් මෙන්ඩිස් ඒ අයත් එක්ක වැඩ කටයුතු කරා. ඉතින් තාත්තා ගොඩාක් කලාවට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඒ හින්දම මං හිතන්නේ මටත් අර ලොකුවට මං කලා ශිල්පයට සම්බන්ධ වෙලා වැඩ කරන්න, මං කියන්නේ මගේ වෘත්තිය රූපලාවන්‍ය ශිල්පිනියෙක් නිසා මං අර ඒ වැඩ කටයුතුත් එක්කලා මට එම ලොකුවට දායක වෙන්න විදිහකුත් නැහැ. මේ ඉතින් ඒක නිසා මම සාමාන්‍යයෙන් පුළුවන් අවස්ථාවලදී සහභාගී වෙලා තියෙනවා. ඉතින් කමර්ෂියල් කරලා තියෙනවා. ඒ වගේ රුවන් හිම විතරණ මහත්මයාගේ සුජාත දියණියෝ ඒ වගේ කීපයක වැඩ කරලා තියෙනවා. ඉදිරියේදී සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා ගිහාන් රෝහණ මහත්මයාත් එක්කලා. ඔහුගේ වැඩ කටයුත්තකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ දේවල් බොහොම තෝරලා බේරලා ඉතාමත් සීමිත කොටසක් තමයි කරන්නේ. මගේ ප්‍රධාන වෘත්තිය රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට වැඩ කිරීම. ඔව්, ඔබ කලාව පසුබිම් කරගත් පවුලකින් පැමිණෙන නිසා අපි ඔබේ පියාගේ විස්තර ටිකක් කතා කරමු. මව සහ පියා ගැන පවුලේ විස්තර. ඔව්, ඇත්තටම මගේ තාත්තා ගොඩක් කලාවට සම්බන්ධයි. ඔහු ගොඩක් වාදකයෙක් හැටියට තමයි ඉන්නේ, ප්‍රේමදාස ජයලත් මහත්මයා. ඉතින් මගේ අම්මා නම් ඇත්තටම රැකියාවක් කරන්නේ නැහැ. ඇය ගෙදරට වෙලා බොහොම සාම්ප්‍රදායික කාන්තාවක් හැටියට තමයි ජීවත් වෙන්නේ. මොකද අපිට වුණත් අම්මා කැමති නැහැ. අපි ලොකුවට මගේ පවුලේ ඉන්න මගේ අයියායි අක්කායි නංගි මායි අපි 4 දෙනෙක් ඉන්නේ අපේ ඒ පවුල් පරිසරයත් එක්කලා. කොහොම හරි මම අපේ ගෙදර කිසිම අක්කලා නංගිලා කිසිම කෙනෙක් රැකියාවල නිරත වෙලා ඉන්නේ නැහැ. ඒ අයට ඒ කියන්නේ අපේ පවුල් පසුබිමතක අර අම්මගේ සාම්ප්‍රදායික ගතිත් එක්කලා ඒගොල්ලෝ හිතුවේ අර ඒව රැකියාවක් කරනවට එහෙම ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම ඒ දේවලුත් එක්කලා ඉතින් මම තමයි මම විතරයි මේ අපේ පවුලේ
කාන්තාවක් හැටියට වැඩ කටයුතු කරන්නේ සමාජෙත් එක්කලා එකතු වෙලා ඒ සමාජ මෙහෙවරක් කරනවා. ඉතින් මම හිතනවා ඒක ලොකු සතුටක් ඇත්තටම. අපිට යමක් කරන්න පුළුවන් නම්, අපි දෙයක් ඉගෙනගෙන අපි ඒ දෙයින් අපිට රටට දෙයක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක මම ලැබපු ලොකු වාග්යක් හැටියට සලකනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි ඇවිත් තියෙන ගමන් මඟ දෙස බලද්දි. ඔබ විවාහකයිද? ඔව් මම විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මගේ ලොකු දුවත් බොහෝ වෙලාවට කලාවට සම්බන්ධයි. එයාගේ ඒ කියන්නේ මම ඉගෙන ගැනීම කටයුතු කරන අතරේ එයා ඒ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඉතින් එයාගේ දක්ෂතාවය අනුව එයාට කැමති විදිහට එයාගේ අවශ්‍ය දේවල් තෝරගෙන බේරගෙන කරන්න කියලා මම ඉතින් එයාට හැමතිස්සෙම අවවාද කරන්නේ, දෙන්න පුළුවන් උපදෙස් දෙන්නේ. මම හිතන්නේ එයාත් හොඳ ගමනක් යනවා. එයා ලස්සනට එයාගේ හැම වැඩ කටයුත්තක්ම ප්ලෑන් කරගෙන අධ්‍යාපන කටයුතුත් එක්කලා ඒ දේවලුත් කරගෙන යනවා. ඔව්, ඔබ රංගන ශිල්පිනියෙක් විදියට සහ මේ රූපලාවන්‍ය ශිල්පිනියෙක් විදියට මේ කොහොමද මේ කාලය කළමනාකරණය කරගන්නේ මේ පවුලේ තියෙන වැඩ කටයුතුත් එක්ක? ඔව් ඇත්තටම ඒක තමයි මම හිතන්නේ. කාන්තාවක් වශයෙන් අපි හැමතිස්සෙම පෙර සූදානමක් කියන දේ තිබිය යුතුයි. අපි හැම දෙයක්ම සැලැස්මක් අනුව කරන්න අවශ්‍යයි. එතකොට අපිට ඒ කළමනාකරණය හරියට කරගත්තොත් එහෙනම් මම හිතන්නේ හැම දෙයක්ම නිසියාකාරව අපිට කරගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මගේ ගෙදර හැම දෙයක්ම මම වැඩ කරන කට්ටිය හිටියත් ඒ අවශ්‍ය හැම දෙයක්ම උපදෙස් දීලා ඒ අවශ්‍ය විදිහට ඒ දේවල් සිදු කරනවා. ඒත් එක්කම මගේ ව්‍යාපාර කීපයක් තියෙනවා. ඒ දේවලු ඒ හැම දෙයක්මත් එක්ක දරුවන්ගේ වැඩ කටයුතු, ගෙදර වැඩ කටයුතු කිසිම දෙයක් අතපසු නොවි බොහොම ලස්සනට කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, එහෙම කරගෙන යනකොට ඇත්තටම අපේ හිතට හරිම සැහැල්ලුයි. අපි කරන රැකියාව, අපි කරන හැම දෙයක්ම අපිට ලස්සනට කරගෙන යන හැකියාව තියෙනවා. හොඳ කළමනාකරණයක් යුක්තව අපි පෙර සූදානමක් ඇතිව කරනවා. ඉතින් මොකද මම පන්ති පවත්වනවා, මේ දේවල් හැම එකක්ම හොඳට සැලැස්මක් ඇතුව කරගෙන යන නිසා මං හිතන්නේ හැම දෙයක්ම මං ලස්සනට ප්ලෑන් කරලා කරනවා. අපි සූදානම් කෙටි විරාමයකට යන්නට, විරාමයෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහනක් සමග එකතු වෙමු. විරාමයෙන් පසු නැවතත් අපි සුපුරුදු වැඩසටහන තරු පලස විශේෂාංගය සමගින් එකතු වන්නට සූදානම්. ඉතින් අද අපේ තරු පලස හැඩ කරන්නට අපිත් එක්ක එකතු වුණේ රූපලාවන්‍ය ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන සුජීවා හපුආරච්චි. මං ආසයි ඔබගෙන් දැනගන්නට මේ ඔබ ව්‍යාපාර කීපයක් තියෙනවා කියලා කිව්ව නිසා මේ අපි ඒව හඳුන්වමු, මොනවාද ව්‍යාපාර කියලා. ඔය ඇත්තටම සැලොන් එක කියන එක බ්‍රාන්චස් කීපයක් තියෙනවා. තර්ඩ් මායට වැඩ කරන ළමයි ඉන්නවා. ඉතින් ඒ දේවල් තමයි මං බ්‍රාන්චස් කීපයක් එක්කල වැඩ කරන නිසා ඉතින් ඇත්තටම ඒවා හරියට කළමනාකරණය කරගන්න අවශ්‍යයි. ඒත් එකම මම පන්ති පවත්වනවා. ගොඩක් කාලවට රූපලාවන්‍ය දැනුම ළමයින්ට ලබා දීලා මගින් දැනුම ලබාගෙන අද ෆීල්ඩ් එකේ ගොඩාක් ඉහළ හොඳම මට්ටමේ ඉන්න ළමයි ඉන්නවා. අම්පාර වගේ ඉතාම දුෂ්කර ප්‍රදේශවලින් ඇවිල්ලා ඒ ළමයි මගේ ළඟ නතර වෙලා ඉගෙනගෙන මගේ ළඟ වැඩ කරලා අද ඒ පළාත්වල බැබලෙන තරු හැටියට තමයි ඒ ළමයි ඉන්නේ. ඉතින් ඇත්තටම අපෙන් දැනුම ලබාගෙන අද රටේ ඒ වගේ ඉතාමත්ම හොඳ තැනක අපෙන් ඉගෙනගත්තු දරුවෝ ඉන්නවා කියන්නේ ලොකු සතුටක්. ඉතින් මගේ ඉදිරි බලාපොරොත්තුවත් විශාල වශයෙන්ම රූපලාවන්‍ය දැනුම ලබා දීලා බොහොම හොඳ පිරිසක් ඉදිරියට දෙන්න. ඒත් එක්කම ඇත්තටම කාන්තාවන් සවිමත් කරන්න, ඔවුන්ට ඔවුන්ගේ දෙපැයින් නැගී සිටින්න, ඔවුන්ට ආත්ම ශක්තියෙන් තමන්ගේ දේවල් කරගෙන තමන්ගේ සැමියාගෙන්වත් යැපෙන්නේ නැතුව තමන්ගේ සැමියාටත් අත්වැලක් සපයමින් තමන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු වලට උදව් උපකාර කරමින් ඒත් එක්කම රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් මේ දේවල් කරගන්න අවශ්‍ය වපසරය ලබා දෙන්න. ඒක තමයි මට තියෙන ලොකුම මේක. මොකද කාන්තාවන් සවිබල ගැන්වීම තමයි මගේ ඉදිරියේදී තියෙන මූලිකම අරමුණ, ඉලක්කය.
ඔව් අපි කතා කරමු මේ මොනවද වගේ පළාත්වලද සහ මේ මොන වගේ තැන්වලද මේ ඔබේ රූපලාවන්‍ය මේ පාසල සහ රූපලාවන්‍යගාර පිහිටලා තියෙන්නේ කියලා. ඔව් ඇත්තටම මගේ ප්‍රධාන ශාඛාව පිහිටලා තියෙන්නේ මහරගම මහරගම දෙහිවල පාරේ නම්බර 130 රෝමා කියන සැලොන් එතන ඒ තමයි මගේ ක්ලාසස් ගොඩක් කාලවට යන්නේ ඒත් එක්කම කොට්ටාව තියෙන බ්‍රාන්ච් එකෙත් ක්ලාසස් පටන් අරගෙන තියෙන ඒ දේවල් කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ එහෙම සම්බන්ධ වෙන්න කෙනෙක් ඉන්නවා නම් ක්ලාසස් වලට දැන් අලුතෙන් මේ දවස්වල ළමයි එකතු කරගන්නවා ලියාපදිංචි කරගන්නවා. ඉතින් මං හිතන්නේ හැම කෙනෙකුටම සම්බන්ධ වෙලා තමන්ගේ තියෙන දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒත් එක්ක මං හිතන්නේ අපි හැම කෙනෙක් තුළම මොකක් හරි සැඟවෙච්ච දක්ෂතාවයක් තියෙනවා. ඒ දක්ෂතාවල් අපි එළියට අරගන්න අවශ්‍ය ඒ දේවල් තුළින් අපිට අපේ ජීවිතේ ජය ගන්න පුළුවන්. මොකද ඒක මං අත්දැකීමෙන් දන්නවා. අපි පුංචි කාලේ ඉඳලම මට හරිම නිර්මාණශීලී හැකියාව දක්ෂතාවේ ওই දේවල් තිබුණා. ඉතින් අර මං කිව්වා වගේ අර අපේ පවුලේ පරිසරයත් එක්කලා අපිට ලොකුවට ඒ දේවල් එළියට දාගන්න හම්බුනේ නැහැ. මොකද අපි රැකියාවල් කරනවට කිසි දෙයකට යනවට මගේ අම්මා එතරම් කැමැත්තක් තිබුණේ නැහැ ඒ පවුල් පරිසරයත් එක්කලා. නමුත් මම විවාහයෙන් පස්සේ තමයි මං හිතන්නේ මට මගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මොකද සහයෝගයක් ලැබුණා කියන්නේ මගෙත් එක්ක කිසි දෙයකට සම්බන්ධ නොවුණත් එයා මට මම කරන දේවල් වලට මට අකුල් හෙලන්නේ. මං හිතන්නේ ඒක තමයි ලොකුම උදව්ව මට කියන්නේ අපිට දෙයක් ශ්‍රමයෙන් එහෙම කරන්න බැරි නම් සැමියෙක් හැටියට අපි ඒ කරන දෙයට අපිට ඒ දෙයක් ලස්සන්ට කරන්න අවශ්‍ය නිදහස ලබා දෙනවා කියන්නේ ඒක තමයි මම හිතන්නේ සැමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මානසික නිදහස අපිට බොහොම සැහැල්ලුවෙන් ඒ දේවල් කරගෙන යන්න ඒ අවශ්‍ය ශක්තිය ඔහු මට ලබා දීලා තිනවා. ඉතින් ඒ නිසා මගේ හැම වැඩ කටයුත්තක්ම මම බොහොම ආසාවෙන් සතුටින් කරන්නේ. මම හැම ඒ සියලු වපසරයයි ඒ සියලු අත්දැකීම් ඒ ලැබෙන ඒ සහයෝගයන් ඒ ඔක්කොමත් එක්ක. ඔව් ඔබ මේ ශාස්ත්‍රයට ප්‍රවීණයෙක් නේ. මේ ශාස්ත්‍රයට විතරක් නෙමෙයි රංගනයටත් ඔබ ප්‍රවීණයෙක්. ඉතින් මම කැමති දැනගන්න මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට එන නවකයින්ට මොකද්ද ඔබට දෙන්නට තියෙන උපදෙස්? ඔව් ඇත්තටම බොහෝ වෙලාවට මං හිතන්නේ අද රූපලාවන්‍ය කියන එක හතු පිපෙන වගේ හැම තැනකම රූපලාවන්‍ය ගාර බිහි වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මන් දකින්නේ දෙයක් ඉගෙනගෙන මාස 3ක මාස 6ක පුංචි කෙටි කාලීන දැනුමක් ලබාගෙන ඒ අය කරන්නේ ඒ ලැබුණු දැනුම තව ටිකක් දියුණු කරගෙන ඒ දෙයක් පටන් ගන්න නැතුව ශාස්ත්‍රයට කෙලින්ම පිවිසෙනවා. ඉතින් මං හිතන්නේ එතනදි තමයි ඔවුන් ෆේල් වෙන තැන. මොකද අපිට මේ දේවල් කරන්න නම් ඇත්තම රූපලාවන්‍ය කියන එක ඉතාමත්ම බැරෑරුම් වෘත්තියක්. හැබැයි ඒක බොහොම සතුටින් සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වෘත්තියක්. හරිම ලස්සන වෘත්තියක්. අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ, මනුස්ස ශරීරයත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ඒක නිසා ඒක තෘප්තිමත් වෙන ගමන් අනිත් අයවත් තෘප්තිමත් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒකට දැනුම කියන දේ හරිම වටිනවා. මම වසර 25ක් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ හිටියත් මම අදටත් ඉගෙන ගන්නවා. මම අදටත් ඩිග්‍රී එකක් කරනවා. අපි රට රටවල් වල ගිහිලා දැනුම අරගෙන ඉතින් ඒ වගේ ගොඩාක් ඉගෙනගෙන තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ අලුත් නවක පරපුරට දෙන්න තියෙන එකම අවවාදේ තමුන් හොඳට ඉගෙනගෙන හොඳට දැනුවත් වෙලා ටිකක් තැනක වැඩ කරලා ඊට පස්සේ තමන්ගේම කියලා දෙයක් ආරම්භ කරන්න. එතකොට තමයි අපිට සාර්ථක ගමනක් යන්න හැකියාව ලැබෙන්නේ. නැත්තම් බොහෝ වෙලාවට සැලොන් අරිනවා වැහෙනවා. ඉතින් එහෙම නැතුව බොහොම දිගු කාලීනව ලස්සන ගමනක් යන්න නම් දැනුමත් එක්ක තාමත්ම හොඳින් මේ දේවල් අධ්‍යයනය කරලා ගමනක් යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔව් අපි කතා කරමු මේ රූපලාවන්‍ය පිළිබඳව චුට්ටක් පස්සකින් තියලා අපි කතා කරමු රංගනය ගැන. රංගනයට කොහොමද ඔබ ආපහු පිවිසෙන්නට කැමැත්තක් තියෙනවද? මේ ඔබ ඉදිරියේදී අපිට රංගනය තුළින් දැක ගන්නට හැකියාවක් ලැබෙයිද? ඔව් ඇත්තටම ලොකුවට දායක වෙන්න අදහසක් නැහැ. ඇත්තටම මොකද මගේ වෘත්තියත් එක්කලා මගේ රූපලාවන්‍ය වෘත්තියත් එක්කලා මට මේ දේවල් වලට සම්බන්ධ වෙන්න ඉඩ හදාගන්න අර කාලය කළමනාකරණය කරගන්න හරි අපහසුයි. ඉතින් ඒක නිසා නමුත් ඉදිරියේදී ගිහාන් රෝහණ මහත්මියත් එක්කලා වැඩක් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ඒකත් එක්ක බොහෝ වෙලාවට
දැකගන්න හැකියාව ලැබෙයි. අපි මතක් කරමු මේ ශේෂ්ත්‍රයට එන්නට ඔබට මේ පවුල් පසුබිම උපයෝගී වුණා වගේම මේ රූපලාවන්‍යයට එන්නටත් ඔබට අතහිත දුන් මතක් කරන්න බොහෝ දෙනෙක් ඇති. අපි ඒ අය ගැනත් මතක් කරමු. ඔව්, ඇත්තටම මම මුලින්ම මගේ ගුරුවරයා හැටියට මගේ පේමසිරි හේමවස මහත්මයාගෙන් තමයි මම මුල්ම අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ අපේ නදීසා වීරසිංහ මහත්මිය, ලාල් වීරසිංහ මහත්මිය, ඔවුන් සමග අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තර දැනුම ලබාගෙන, ඉතින් ඇත්තටම ඒ ඔවුන් මුල් කාලේ ඉඳලාම මට බොහොම සහයෝගය දුන්නා. මම හිතන්නේ නදීසා වීරසිංහ මහත්මිය මං හැමදාම බොහොම ආදරය කරන ආදරණීය චරිතයක්. මොකද මං ආපු මුල්ම කාලේ මම ඉස්සර මට තිබුණු ලොකුම ආසාව තමයි ශේෂ්ත්‍රයට ආපු මුල්ම කාලේ තිබුණ නොඒ තරඟ තියෙනවා ඒ කාලේ. ඉතින් ඒ තරඟවලට සහභාගි වෙනවා. ඉතින් මගේ තරඟවලට සහභාගි වෙන්නේ ඇත්තටම දිනන්නම් බලාගෙන තමයි, මගේ ටාකට් එක තමයි එතනට සහභාගි වෙලා ඒකෙන් ජයග්‍රහණය කරන්න. ඉතින් ඒ වගේ සංසිල් තරගයක් තිබුණා BMICH එකේදී. එතනදී මම ඒ තරගයට සහභාගි වෙලා එතනදී ඇත්තටම මට ලැබුණේ දෙවනි ස්ථානේ. ඉතින් එතකොට අපේ රටේ ප්‍රවීණයෝ බොහෝ දෙනෙක් ඇවිල්ලා හිටියා එතන ජජ් කරන්න. නදීසා වීරසිංහ මහත්මිය මගේ ළඟටම ඇවිල්ලා කතා කරලා කිව්වා, ඇත්තටම ඔයා හරිම දක්ෂයි, ඔයා හරිම ටැලන්ටඩ්, ඔයා දවසක අපේ රටේ ඉහළටම එනවා කියන ඒ ආශිර්වාදය මට ඇයගෙන් ලැබුණා. ඉතින් මං හිතන්නේ ඇය විතරක් නෙමේ අපේ ශේෂ්ත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක්, ප්‍රවීණයෝ සියලු දෙනෙක්ගේ මට හැම කෙනෙක්ගේම වගේ බොහෝ වෙලාවට ආශිර්වාද ලැබිලා තිනවා. ඔවුන් මට බොහොම ආදරෙයි. බොහෝ දෙනෙක් මට ඇත්තටම හරි ගරු කරනවා, ආදරණීයයි. ඒ ඇයටත් මම බොහොම ආදරෙයි. ඉතින් ඒක නිසා මේ ෆීල්ඩ් එකේ එද්දි මට කිසිම දවසක හිත රිදුමක්, කැපිල්ලක්, කෙටිල්ලක් එහෙම දෙයක් මට කියන්න එහෙම ඇත්තටම මම දන්නේ නැහැ. මට එහෙම කවදාවත් එහෙම කවුරුවත් මෙහෙම කිව්වා කියලාවත් දැනගන්නවත් ලැබිලා නැහැ. මොකද මමත් ඇත්තටම මගේ පාඩුවේ මගේ වැඩ කටයුතු කරගෙන මම යනවා. ඒ අයගෙනුත් මට හැම වෙලෙම ආශිර්වාදේ ලැබෙනවා. ඉතින් මේ දේලුත් එක්ක මම හිතන්නේ ඒක ලැබපු වාසනාවක් හැටියට සලකන්නේ මම. අපි හොඳින් කොතනත් වැඩ කරගෙන ඉන්නවා නම් අපිට හැකියාව තියෙනවා අපි වැඩ කරන ඕන ශේෂ්ත්‍රයක ඉහළට යන්නට නේද? ඔව්, අද අපිත් එක්ක එකතුනේ රංගන ශිල්පිනියක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන සුජීවා හපුවාරච්චි. ඉතින් අපි ආසයක් කිය ඔයාගේ ළමා කාලයේ, පාසල් කාලයේ සහ පාසල් ගියේ මොන පාසලටද ඉගෙනම ලැබෙයි කියලා අපිට දැනගන්න පුළුවන්. ඔව්, ඇත්තටම අපේ මේ ළමා කාලය ගැන මතක් කරනකොට හරිම සුන්දර ළමා කාලයක් තිබුණේ. ඒත් එක්කම මගේ මං අධ්‍යාපනයේ හැදෑරුවේ සෙන්ට් මේරිස් කොන්වෙන්ට් එකේ. ඉතින් එතන සිස්ටර්ස්ලා තමයි අපිට ඇත්තටම අපේ ප්‍රින්සිපල් හිටියේ සිස්ටර් කෙනෙක්. ඉතින් මං හිතන්නේ අර ඒ ලැබුණු ආවාසය අපිට මං හිතන්නේ ඉතාමත්ම හොඳයි. අපේ ජීවිතේ අපිට හරියට මේ ඕනම තැනක ගිහිල්ලා ඉන්න විදිහ හැම දෙයක්ම ඒ පාසලෙන් ලැබුණා. ඒත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ මම මහරගම සිරි වජිරායන දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලැබුවා. එතකොට මගේ දහම් පාසලේ මං හිතන්නේ අපිට සෝම හාමුදුරුව තමයි හිටියේ. ඉතින් ඒ ලැබුණු හික්මීම නම් කියලා නිම කරන්න බැරි තරම්. මොකද හරිම ජීවිතේ අපිට මං හිතන්නේ අපි අදටත් ජීවිතේ සාර්ථක වෙන්නේ අපිට මේ මුල ලැබුණු අධ්‍යාපන ඒ ලැබුණු පරිසරයත් එක්ක, හික්මීමත් එක්කලා. ඉතින් ඒ දේවලුත් එක්කලා ඒත් එක්ක මම දහම් පාසලේ වසර 10ක ඉගෙනීම් කටයුතු කරා. ඉතින් ධර්මාචාර්ය කරා. ඒ වගේ ඉගෙන ගන්න පුළුවන් හැම පැත්තකින්ම උපරිමයෙන් ඉගෙනගෙන ඉතින් අපෙන් සමාජයට යමක් දෙන්න පුළුවන් ඒ දේවලුත් දීලා මම හිතනවා හරිම සතුටින් ජීවිතේ සැහැල්ලුවෙන් බොහොම ආපස්සට හැරිලා බලද්දිත් අපිට ජීවිතේ සතුටු වෙන්න පුළුවන් විදිහට හැම දෙයක්ම තියෙනවා. අවසාන වශයෙන් මම අක්කයන් අහන්න කැමතියි, මේ රූපලාවන්‍ය කිව්වහම මේ විවිධ පැතිකඩයන් හරහා මේක විහිදිලා යනවනේ. ඔබගේ රූපලාවන්‍ය ගාර තුල මොන වගේ දේවල්ද වෙන්න කෙනෙක් ඔබ ගාවට ආවම මොන වගේ සේවාවන්ද ඔහුට ලබා ගන්නට හැකියාව තියෙන්නේ? ඔව්, ඇත්තටම මගේ බ්‍රාන්චස් කීපයක් තියෙනවා. මහර්ගම එක යන්නේ යුනිසෙක්ස් එකක්. ඒකේ ලේඩිස් ජෙන්ස් චූටි බබාලා ෆැමිලි සැලෝන් එකක් හැටියට තමයි එතනදී. ඉතින් මම හිතන්නේ ගෙදර සියලු දෙනාටම ඇවිල්ලා තමන්ගේ අවශ්‍ය කරන නියපොත්තේ සිට හිස්සේ කෙස් සඳහා තියෙන හැම කටයුත්තක්ම මගේ හැම රූපලාවන්‍ය ගාරයකම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ දවස්වල අපි විශේෂයෙන්ම
ඔපස් දීර තිරමක ධර්මගේ වසර 25 පිරීම නිමිත්තෙන් මං ගොඩක් දේවල් අපේ සැලොන් ආයතනය හරහත් දීලා තියෙනවා. ඉතින් ඩිස්කවුන්ට් යනවා. ඉතින් ඒ දේවල් ලබා ගන්න හැකියාව තියෙනවා. මං හිතන්නේ ඒ ඔබටත් හැකියාව තියෙනවා මේ දවස්වල විශේෂ වට්ටම් සහිතව ඇගේ රූපලාවන්‍ය කාර්යය තුළට ගොස් ඔබට යමක් කරගන්නට සහ ඇගෙන් ඉගෙන ගන්නට වගේම තව විවිධ උදව් ගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් අද අපිත් එක්ක තරුපලසට ලස්සන කරන්නට හැඩ කරන්නට එකතු වුණේ රූපලාවන්‍ය ශිල්පිනියක් සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සුචීවා හපුආරච්චි මහත්මිය. ඉතින් අද තරුපලසින් ඇයට සමුදන්නට දෙන්නට සූදානම්. ඉතින් නැවතත් අවසක තරුපලසත් එක්ක ආයේ එකතු වෙන්නට සූදානම්. ඉතින් ආයිබෝනක් ආයිබෝන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රියන්ත මහත්මයාටත් මට තරුපලස වැඩසටහනට එන්නට ආරාධනා කිරීම පිළිබඳව. ඉතින් එහෙමනම් ඔබත් ලස්සනට මේ වැඩසටහන කරනවා. මම හිතන්නේ මේ වැඩසටහන් සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාමත්ම ලස්සනට කරන නිසා හරීම සතුටුයි. බෙහෙවින්ම ස්තුතියි.